හුස්මට පෙර බෙල්ලයි කකුල් දෙකටයි විදුවැදුන මගේ ස්නයිපර් ගන්න ඇත් එක තිබ්බේලේ දෙද්දා ගොඩක් වෙලාවට කටේ මිතුව මම මරුණා කියලා මම ස්නයිපර් ගන්න එක බාර දීලා ගුවා ස්නයිපර් ගන්න එකක් තාම එල්ටීටී එකට හම්බෙලා නැහැ මේක ගන්න පළවෙනි මිනිහා මං වෙන්න දෙන්න එපා කියලා මට මතකයි මං කිව්වා ගන්න එක බාර දුන මාව මාව දාලා යන්න කිව්වා කෙටිම දුර මේගොල්ලන් මම කකුල් දෙක ගාව හිටගත්තා අඩි කාමාරක්වත් නැහැ එයා මං ගාව හිටගද්දි ලාස්ට් ලයිට් එක 6:45 6 අමාරු උතර ඇති ඩරි කාමාර ටාගට් එක ගත්තේ දා ටාගට් එකක් තිබ්බා මේ දෙකක් ගත්තා ඒ වෙලේ තරම විනාඩි කිහිපය කියලා මං විශ්වාස කරනවා අදටත් අවියේ සූදානම් ගොඩක් වෙලා ස්නයිපර් ගා ට්‍රයි කරන්නේ ප්‍රතිවාදී වලට හෙඩ් ෂොට් එකක් ඔළුවට තියන්න ඒකෙන් තමයි ත්‍ස්තවාදී කණ්ඩායම භීතියට පත් කරන්න පුළුවන් විදිය සහ ස්නයිපර් ගාගේ උපරිම දක්ෂතාවය ට්‍රයි කරන්න මෙතනට මම පුද්ගලව පාවිච්චි කරේ AI AW අවියේ ඉතාමත්ම සාර්ථක ගිනියාවියක් 600 මීටර්ස් අපිට කන්ෆර්ම් කරලා හෙඩ් ෂොට් ගන්න පුළුවන් කැස්ට්‍රෝගේ හමුවීම ඔහුත් ඔබගේ ගෝලෙ කැස්ට්‍රෝ ඇවිල්ලා ඉතාමත්ම දක්ෂ සෙබලෙක් දක්ෂ ස්නයිපර් රේ අපි තරඟ බෙදැවීමකට තෝරගත්ත සෙබළුන් සංඛ්‍යාවකින් මම පුද්ගලිකව තෝරගත්තේ දෙන්න තුන්දෙනෙක් තෝරගත්තා එයා එක්කෙනෙක් ගල්ටත් ඔබ හා සමානව ගල් ආන්දගේ වැඩ කරන තියෙනවා ඉතාමත්ම හරි සුන්දර සෙබලෙක් මට මේ දමුදා ජීවිතය හම්බෙච්ච පොඩි ද ෆිට්නස් සෙබලෙක් ඩිසිප්ලින් හොඳයි කියන දේවල් ඔක්කොම කරනවා යුද වීරයෙක් මම සන්තෝෂුනෝ ඒ වගේ සෙබළුන් රටට බිහි කරන්න මම දායක වෙච්ච එක ගැන නම් තැබීම මම ඉතින් කරොත් කරන්නේ ගල් ආන්ද වැඩක් කරනවා මං ඕවා කරලා ඉතින් මාට්ටු වෙලා මාර බ්‍රන්ත වැඩ තමයි කරන්න කියන එක නික්නේම් එක බ්‍රාන්ස් කියන එකට වැටුණා එව්රි ස්නයිපර් ඉස් අ මාක්ස්මන් බට් එව්රි මාක්ස්මන් ඉස් නොට් ඒ ස්නයිපර් හැම ස්නයිපර් කෙනෙක්ම හොඳ වෙඩිකරුවෙක් හැම වෙඩිකරුවම හොඳ ස්නයිපර් කෙනෙක් නෙමෙයි වාගේ බලවත් පෙරත්තකමට අම්මා පා මේ ටික හරි මේ කියන්නේ නමගිය ස්නයිපර් වරුන් රසක් බිහි කළ කමාන්ඩෝ ස්නයිපර් බ්‍රාන්ස් අද ඔබ සමගයි කතා බහ ඔබේ වටිනා දේපල රකගන්න අදම ලක්පති සිකියුරිටි සර්විසස් අමතන්න කැස්ට්‍රෝ ගල්ටා බොහෝ වැඩකරුවන්ගේ ගුරුනාංශේ මේ ස්නයිපර් බ්‍රාන්ස් මංගල සිල්වා ඔව් කමාන්ඩෝ රෙජිමේන්තුව නියෝජනය කරන්නේ මට ඔබව හමුවන්නේ 2015 වර්ෂයේදී ඇත්තම කිව්වොතින් මේ වැඩසටහනට මූල ආරම්භය AI ඒ අපේ හමුවීම හමුවීම මේ උත්තේජන ඇති කරේ මට ඔබ පළමුව කිය යුතුයි නමුත් වැඩසටහනට සහභාගී වන්නේ සෑහෙන කලකට පස්සේ වාගේ බලවත් පෙරත්තකමට අම්මපා මේ ටික හරි මේ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම මම නිසාම කතා කරන්නම් කියලා කිව්වා. වෘත්තීය ජීවිතයේ ආරම්භයට පෙර ගම බිම ගැන කතා කරලා ඉමු. තාත්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ අම්ම ගෘහණියක්. අපි 6 දෙනෙක් යුත් පවුලක්. මගේ අයියා 1986 බයිසිකලේ හැප්පිලා මැරෙනවා මේ බෙලකරි හන්දිය රත්මලානේ. ඊට පස්සේ අපිට මම සීජාර්ගේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුත්තු හැටියට මම තාත්තා NAB කෝස් එකකට මම දැම්මා. මම ඇඩ්වාන්ස් ලෙවල් සයන්ස් කරලා මට ඊට පස්සේ කෝස් එකක් දැම්මා කෝච් එන්ජින් මෙකැනික්. අවුරුදු ගමාරක් විතර වැඩ කරනකොට තමයි මේ මුලටි වූ ප්‍රහාරය සිද්ධ වුණ කමාන්ඩ් රෙජිමේන්තුවේ සැලකිතු ප්‍රමාණයක් මැරිලා තාත්තගේ සුෆයිසර් කෙනෙක් විදිහට හිටියේ. මම කෑම ගන්න යනකොට තාත්තගේ මේසෙ තමයි මට හම්බුනේ. මොකද තාත්තා ඒකට සේවකත්වයක් ගන්න යනවා පුතාට තාත්තගේ මේසෙ දීලා. සුපස මහත්තයාගේ මේසෙ දීලා තාත්තා ඒගොල්ලන මේ මට ඒතර තාත්තා ගන්න ඒතර සිළුමිණ පත්‍රය. සුල්මිනේ දාලා තිබ්බ කමාන්ඩෝ මේ මෙච්චර ප්‍රමාණයක් මරුණා මේ මුතුර් ඇටැක් එකේදී මට මතකයි ඇරි 40 ගානක් වගේ ඒක වැරදි කන්සෙෂන් එකක් වෙලා තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් අයියා නැති වෙච්චින්ද මට හමුදාවට යන්න අවසර නැහැ ඊපස්සේ මම තාත්තට ගුව මට මේ වෙලාව මර යන්න ඕනේ ඊපස්සේ තාත්තා ගුව රයිට් අයියත් නැතු වුණා කමන්නේ අවත් මේ ඉඳලා නිකන් නැතුනොත් ඒකත් පාඩු වෙන්නේ අපරාධයන්නේ කියලා යන්නේ කොහෙද එතකොට මේ දෙමෝපියන්ගේ අක්ෂණ අනිවාර්යයෙන්ම ඕනේ හමුදාවට ඇතුළත් වෙන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ෆෝම් සෙට් එක පුරවලා මම ඇතුළත් වුණා හමුදාවට. ඒ වෙනුවට ඔබට වයස කීයද? මට 19ක් 20ක් වගේ. මේ වර්ෂය ගතව තිබ්බ 1990 මම ජොයින් තුනේ 1990 10 වෙනි මාසේ 25. උතුර දුම්රිය දෙපාර්තමේන්තුවේ බඳලා වෘද්ධ කමාරකයි කොපාටමාලාවක් කරගෙන යන අතරතුර තමයි මේකේ මේ හම්බුනේ. ඔබ ඇයි කමාන්ඩ් රුචිමේන්තුම තෝරගන්නේ? විශේෂයක් කියලා කියන්න බෑ නමුත් අපි පොඩක් ක්‍රියාශීලී පුද්ගලයෝ ෆුට්බෝල් ගැව්වා කරාටි කරා ජූඩෝ කරා ස්කෝල යන කාලේ පොඩක් ක්‍රියාශීලී පුද්ගලයෙක් එතකොට රටේ ප්‍රශ්න තිබ්බ ගොඩක් මේ යුද්ධය අපිට නිරතුරුව ඇහෙන්නේ ප්‍රශ්න ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජර්මන් ඉඳලා ආපු සේවක මේ ජර්මන් ජාතික 4 දෙනෙක් එයා කරේ වත්තු වැඩ එයාගෙන් ඉගෙන ගන්න ජර්මන් වලින් ඇවිල්ලා හිටිය 4 දෙනෙක් එයා ඒව ඉගෙනගෙන ඒගොල්ලන් පොරොන්දු වෙලා ගියා කෝස් එක ඉවරලා පුතාව ජම එයාට තාත්තට ටෑග්ගක් වශයෙන් මා වේට ගන්නවා කියලා මේ කෝස් එක ඉවරුනාම නමුත් මම ඒක දාලා මම ආවා මට එතකොට යන්නම හිතුණා මේ ඒක ඇත්තටම මොකද්ද කියලා එන්න බෑ ඒ වෙනකොට සිටුේෂන් එකයි ඒ ඔක්කොමත් එක්ක අපිට තිබ්බ පොඩි
ගැම්මක් තිබ්බ යන්න ඕනේ මේකට අපි මේ වෙලාවේ ගියේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ කියන එක කියලා හිතුණා ඉතින් ඒක සිටුවිල්ල. මොකද ඒ වෙලාවේ කවුරුත් ගොඩක් ජොයින්ට් වෙනවා අඩු වුණා. බොහොම සුළු සංඛ්‍යාවක් තමයි බඳව ගත්තේ. ඒකෙන් මම හිතනවා අදටත් මම ඒක වාසනාවන්තයි මම එතනට මම මේ වුණා කියන එක. මේ රණකාමී රණචූරයාගේ වික්‍රමාන්විත ක්‍රියාන්විත ගැනයි කතා කරන්න සූදානම්. ඒකට අපේ අපිට පාස් අවුට් එකක්වත් හරියට කරගන්න බැරුව ගියා. ඒ තරම් යුද්ධේ දරුණු තත්ත්වයක තිබ්බේ. අපි ඉස්සෙල්ලම මතකයි අපේ ඩෙමෝපියවත් පාස් අවුට් මුකුත් තිබ්බේ නැහැ. කෙලින්ම ග්‍රවුන්ඩ් එකෙන් බැරස්ස ගැඳලා ග්‍රවුන්ඩ් එකෙන් බස් එකට නැග්ගේ. ග්‍රවුන්ඩ් එකෙන් එහෙම ගියා වැලියෝ. පළවෙනිවතාවට ඉතින් අති බීසුණු තත්ත්වයක් දැනුණා. වැලියෝ අයිට අපිට දුන්න ඒ හිටපු ගෲප් එකක් අපි රිලීස් කරා. ඒ රිලීස් කරන්නේ අපේ ගෲප් එක ඒකට අපේ කණ්ඩබාර හිටියේ මේ ජයසේකර කියලා මහත්මයෙක්. මට ඒ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා එයා ගැනත්. එයාගේ යටතේ තමයි අපි ගියේ. එයා තමයි අපි කණ්ඩබාර ඔසී හිටියේ කියලා ඉතින් අපිට ගොඩක් දේවල් දුන්නා කතා කරා. ඉතින් අපි පළවෙනිවතාවට ගියා ඔපරේෂන් එකට. අපි 8-man, 4-man කියලා අපිට මාසයක් දෙකක් යනකොට ඒක ඇත්තම නෝමල් වුණා. ඊට පස්සේ අපි ඉතාමත්ම හොඳ ක්‍රියාන්විත කරා ඔක්කනලට ගහපොල. එතකොට කැප්ටන් ඒගොල්ලන් එක්ක ක්‍රියාන්විත කරගෙන ගියා. ඉතින් සාර්ථක ක්‍රියාන්විත කරා. ඉතින් මේ 4-man, 8-man ක්‍රියාන්විත. මට මතකයි අපි වැලියෝය කනලට ගහපොලයි අපි එකතුව අපේ පළවෙනි තස්තුවාදියා සම්බවෙච්ච වෙලාවේ ප්‍රදේශයේ මං කියන්න අවස්ථාව යන්නේ. මම හිතන්නේ කනටිකාපොලයි මමයි අපේ ටීම් ඇත් එක්ක ගියේ. ඇත්තටම එදා තමයි මම පළවෙනිවතාවට LTT කියන පුද්ගලෝ කවුද කියලා දැක්කේ. ජංගල් එකේ මෙහෙම ඉන්නද්දී එයා ඕපන් එකේ හිටියේ කණ්ඩායම මම දුරනේ. ඇත්තට මං හිතන් හිටියේ ඒගොල්ලන් හමුදාවේ කට්ටිය කියලා. මොකද මම LTT කියන පුද්ගලෝ අපි දැකලා තිබ්බේ නැහැ. එහෙම පළවෙනිවතාවට එදා දැක්කේ වැලියුවේ කොක්කොක් කුදුරය වලින් උඩ නයාරු ප්‍රදේශේ. මම දැක්කා කනටිකාපොල බලන් හිටියා එයාගේ දියා. එයත් බලන් හිටියා. මං එක බලන් හිටියා ඒ දෙන්නගේ දෙයා. මට අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ LTT කියලා. නමුත් LTT සස්තුවාදී අපිත් එක්ක හිනා වුණා. එයාටත් අඳුනගන්න බැරුව ගියා අපිව. මට ඒක අද්දර වගේ මතකයි. එයා හිනා වුණා. නමුත් පස්සේ ඒක අපි ඇටැක් එකක් දුන්නා ඒගොල්ලන්ට. ඒක සාර්ථක වුණා. ඊටස් අපි ඊටම වේගෙන් අපේ ස්ථානට ආවා. පළමු මෙහෙයුම පළමු ආරම්භය නයාරු. ඉන් අනතුරුව රිවිරස ආරම්භය යාපනය. යාපනයේ මුදා ගැනීමේ මෙහෙයුමට අපි ඔක්කොම මුළු කමාන්ඩ් රෙජිමෙන්තුවම සහභාගී වුණා. වෙනත් විශේෂ හමුදා ඒකක මුළු ශ්‍රී ලංකා යුද හමුදාවම සම්බන්ධ වුණා. ඒක විශේෂ සිදුවීමක් තියෙනවා. ඒතකොට මේ මට අවශ්‍යතාවයක් තිබ්බ පුද්ගලිකව යාපනය බලන්න. යාපනයේ මොකක් අපි දැකලා නැහැ. අවුරුදු ගානක් අපි දැකලම නැහැ තියෙන ද මේක බලන්න. ඊට පස්සේ මගේ ටීම් සාජන් හිටියේ රූපසිංහ කියලා. දැන් එයා නැති වුණා. විශ්වාම කියලා එයා මැරුණා. ඒතකොට මම කෝපරල් වල එක්කදී වැඩ කරේ ටීම් එකේ. නමුත් අපි දෙන්නට ඌමනාවක් තිබ්බා යාපනේ බාන්න. සියලුම කණ්ඩායම් ඔක්කොම නිවාඩු ගියා. අපි දෙන්න ගියේ නෑ නිවාඩු. මට මතකයි අපි දෙන්න ගියේ නෑ. කන් ජයසේකර කතා කරලා ඇහුවා ඇයි නිවාඩු යන්නේ නැත්තේ. මං කිව්වා සර් අපිට යාපනේ බලන්න ඕනි. අපි දෙන්න කන්ටිනියු ගියා ඔපරේෂන් එකේ. මට මතකයි 1995 මට මතකයි 11 මාස 22 පාන්දර අපිට තිබ්බා LLRP ටීම් එකට තමයි තිබ්බේ A9 රුඩ් එක අල්ලන්න. මම හිතන්නේ ඒකේදී RCM කෝපල් කරුණානායක PD කියලා. ඉතාමත්ම හොඳ දක්ෂ සබලෙක් අපිට වැඩි ජේෂ්ඨයෙක්. මම ගියා ඒ කණ්ඩායමත් එක්ක චාලි ගෲප් ඇත් එක්ක අපි ගියේ. ඇත්තටම A9 රූට් එක එදා පළවෙනිවතාවට අපි ඉතිහාසයේ ඒගොල්ලන් අල්ලගත්තා. අපි එතනට මීටර පොඩි ගානක් තියද්දී මට මන් තුවාල වුණා. මට වැදුනා බෙල්ලයි කකුල් දෙකටයි වෙඩි වැදුනා. මගේ ස්නයිප ගන්න ඇත් එක තිබ්බේ. ස්නයිප ගන්න එක මගේ මම RCM සමරසිංහට මම ස්නයිප ගන්න එක බාර දීලා ගුවා. මේ කට්ටේ මිතුව මම මැරුණා කියලා. මෙතනෙල්ලේ බෙද්දා ගොඩක් වෙලාවට මැරුණා කියලා. නමුත් මං කිව්වා මේ ස්නයිප ගන්න එක දෙන්න එපා. මේ ස්නයිප ගන්න එකක් තාම LTT එකට හම්බෙලා නැහැ. මේක ගන්න පළවෙනි මිනිහ මං වෙන්න දෙන්න එපා කියලා මට මතකයි මං කිව්වා. ගන්න එක බාර දුන්නා. මාව දාලා යන්න කිව්වා. පස්සේ මාව ගෙනාවා ඒගොල්ලන්. මේ පස්සේ මට සීයනේ තුනා. පස්සේ තැනින් සීයනෝ. මම ඒක විශේෂ සිදුවීම කියන්නේ මම ආපු ෆ්ලයිට් එක හවස තමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරේ රත්මලාන්ට. එතකොට ඒ රත්මලානේ හිටියා කමාන්ඩෝ තිබුණු 30 ගානක්. ඒගොල්ලන් මාව බාලි වෙලා හොස්පිටල් එකට දාලා ඒගොල්ලන් නැග්ගේ ෆ්ලයිට් එකට. ඒ ෆ්ලයිට් එකට යන ෆ්ලයිට් එකට යන්න හම්බුනේ නැහැ. ජෆ්නෝල්ට් එකේ මිසයිල් එකක් ගහලා විනාශ වුණා ඒ සෙබළුත් එක්කම. මම ආපු ෆ්ලයිට් එක. ඒක මට විශේෂ සිදුවීමක්. අතර ඒක අමතක වෙන්නේ නැහැ. ඒ ආපු කට්ටිය ඔක්කොම නැතුව ගියා ඒ ෆ්ලයිට් එකේ. ඒක හරි කනගාටුදායක සිදුවීමක්. ඉන්න අනතුරුව මම අවුරුද්දක් විතර මම හිතන්නේ මම
හොස්පිටල් හිටියා. දකුණු පාදයේ ගොඩක් අමාරු වුණා. මේ එදා මට මම තුවාල වෙලා ආවන් පස්සේ හඳුනාන් පස්සේ මට නිලධාරී කැලිකෝ ආව බේරගත්තේ බොහොම අමාරුවෙන්. ඔයාව ඔපරේෂන් කරේ තියටරේ නෙමේ අඹ ගහක් යට කියලා කිව්වා. මුත් තියටරේ එදා ෆුල්. ඔයාගේ බෙල්ලෙන් ලේ විදිනවා. මම දන්නේ නැහැ. ඒකමට ආවන් පස්සේ තමයි නිලධාරියා මට මට බ්‍රිගේඩිය සිල්වා මට කතා කරලා කිව්වා මේ මෙහෙම දෙයක් වුණේ සිල්වා ඔයාගේ බෙල්ලෙන් ලේ විද්දා. ඔයාව ඔපරේෂන් කරේ ඇතුළේ නෙමේ තියටරේ එළිය අඹ ගහක් යට ඔයාව මෙහෙම කරේ. ඒ හින්දා ඔයා බේරුණා. ඔයා ලකී කිව්වා. තව පොඩ්ඩෙන් ඔයා නැද වෙන්න ඉඩ දෙන්න තියෙනවා කියලා කිව්වා. ඒවා ඇත්තටම මේ විශේෂ සිදුවීම් කියලා මම හිතනවා. නැත්තම් ඇත්තම අපි ජීවිත අද මෙහෙම කතා කරන්නත් අපි නැහැ නේ. එහෙම කියලා හිතනවා. නමුත් අර හරි වාසනාවන්තයි කියලා හිතුණා. අර අපි යන්න හම්බුනේ නැහැ මේ යාපනයේ නගරේ බලන්න. ඒක හරි කනගාටුයි. නමුත් අපි A9 රූට් එකේ අවුරුදු 30 ගානකට පස්සේ අපි දැක්කා එදා උදේ 5:00 විතර තමයි අපි දැක්කේ. මට ඇත්තටම එතනට බොහොම කිට්ටුවරම යන්න හම්බුණා. කණ්ඩායම ඔක්කොම ගියා. මට යන්න හම්බුනේ නැහැ. එතන මම දැක්කා ඒක පාර අත ගෑවා. මේ තමයි එහෙම තමයි උනේ සිදුවීම. ඊට පස්සේ තමයි තුවාල උනේ. ඒ වෙලටත් ඔබ ස්නයිපර්වරෙක්. ඔමයි ස්නයිපර්වරෙක්. ස්නයිපර් කෙනෙක් කියන්නේ මෙහෙමයි ඒක හරි අමුතු අත්දැකීමක් වෙනවා. ස්නයිපර් කෙනෙක්ගේ සාමාන්‍ය සොල්දාදුවා ස්නයිපර් අතර ටිකක් ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස කියන්නේ එයා වැඩකාරයෙක් කියන එක නෙමෙයි. වෙනස එයා ස්නයිපර් ගන්න පාවිච්චි ගන්න පුළුවන්. සාමාන්‍ය ඇසෝල්මන් අපි කියන ඇසෝල්මන් කියන සාමාන්‍ය ඇසෝල්මන් කෙනෙකුගේ ඒක අතර වෙනස තියෙන්නේ. එයාගේ ප්‍රතිවාදියට වෙඩි තියෙනවා. එයාගේ රියක්ෂන් ඔක්කොම එයා ටෙලස්කෝප් එකෙන් දකිනවා. ඒක හරි මම හිතන හොඳ නැහැ කියලා. ඊට පස්සේ ඒක හරි අනාගතයේදී ඒක මතක් වෙන ගොඩක් දේවල්. ස්නයිපර් කෙනෙක්ගේ ටාගට් එක අපි කියමු යම්කිසි සෙබලෙක් වැඩක් කරද්දී එයාගේ සාර්ථකත්වය උපරිම කරන්නේ ඒක ටාගට් එක ගන්න එදී. ටාගට් එක ගන්නේ කොහොමද ටාගට් එක කොතනටද ගන්න කියන එක. ගොඩක් වෙලාවට ස්නයිපර්ලා ට්‍රයි කරන්නේ ස්නයිපර්වරයා ට්‍රයි කරන්නේ එයාගේ ප්‍රතිවාදියාගේ හෙඩ් ෂොට් එකක් ඔළුවට තමයි තියන්න. ඒකෙන් තමයි අපිට ත්‍රස්තවාදී කණ්ඩායම භීතියට පත් කරන්න පුළුවන් විදිය සහ ඒ ස්නයිපර්වරයාගේ උපරිම ස්කිල් කියන්නේ ස්කිල් කියන්නේ උපරිම දක්ෂතාවය යොමු කරන්නේ. තියා ට්‍රයි කරන්නේ මෙතනට අනිත් පුද්ගලයා ඇසෝල්මන් කෙනෙක් දකින ප්‍රමාණය අඩු වෙනවා. යාගේ ප්‍රතිවාදියා මැරල වැටෙනවා. ඔහු මේ වෙනවා මැරල දකිනවා. නමුත් ස්නයිපර්වරයා අනිවාර්යයෙන්ම දකිනවා යාගේ ටාගට් එක ගන්නවා. ඒතකොට එයාට ඒකේ ඒ සිදුවීම් මෙයාට කවදාවත් මං හිතන්නේ ඕන ස්නයිපර්ට අමතක වෙයි කියලා. ඒවා මේ යනකම් ඒවා එයාගේ හිතේ තියෙනවා. එයා දකිනවා ඒ රූපරාමු. ඒ රූපරාමු අපිට රූපරාමු අමතක වෙන්නේ නැහැ. ඒ රූපරාමු තියෙනවා යාගේ ඇතේ. ඒ කියන්නේ ඒ හේතුව තමයි ඉතින් ඒකේ ඒ යම් කිසි කෙනෙක් මරණයට පත් වෙන රූපරාමුවක් අපි දකින්නේ. ඒක අපිට මැරණකම් ඒක අමතක වෙන්නේ නැහැ. ඒ රූපරාමු අපේ හිතේ තියෙනවා. ඕනෑම ස්නයිපර්වරෙක් කිල් බුක් එකක් භාවිතා කරනවා. එහි Tamanට මතකයේ තිබෙන ඉලක්කපත් තිබෙනවා. ඔබටත් එසේමයි. මේක උනේ මේක අපි යම් කිසි ක්‍රෑන්ටයක් ගියා. එතකොට මට මතකයි අපේ ටීම් කමාන්ඩ් හිටියේ කර්නල් නිලන්ස් ජයවීර. එතකොට කැප්ටන් හිටියේ ඉතාමත්ම දක්ෂ උද්ද බුද්ධිමත් නිලධාරියෙක්. එතුමත් එක්ක වැඩ කරන්න සම්ම අපි ගොඩක් දේවල් වැඩ කරලා තියෙනවා. ඊට අමතරව මේ අපි දැම්මේ අපි අපේ ප්ලෑන් එක උනේ එකත් කොක්කුදුරායි ප්‍රදේශයේ මතකය. ඒ දැම්මේ ප්ලෑ ඒ අපිට ඉන්ෆර්මේෂන් එක හම්බුනේ වෙන ඒරියා එකකින් ත්‍රස්තවාදී පැමිණෙනෝ කියලා. නමුත් ඒගොල්ලන් ආවේ අපි අපි පිටිපස්සෙන් තමයි ඒගොල්ලන් ආවේ. අනි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආවේ. ඇත්තටම ඒගොල්ලන් ඇවිල් මයි කකුල් දෙක් ගාව හිටගත්තා. මම හිටියේ මේ වගේ මේ පාරක කකුල් දෙක අඩි එකමාරක්වත් නැහැ. එයා මංගාව හිටගද්දි ප්ලාස් ලයිට් එක 6:45 අමාර විතර ඇති. බිම වාඩි වුණාන් පස්සේ මේ පේන්නේ ඈතින් කැලේ පේනෝ මේ ඕපන් ලෑන්ඩ් එක තිබ්බේ. කැම්ප් දෙයක් අතර අපි හිටියේ. අපි හිටුවේ මේක මේ ආමි අපේම කට්ටිය වෙන්නේ නැති මේ එන්නේ කියන එක. නමුත් ඒගොල්ලන් හිටගත්ත මම කකුල් දෙක් ගාව මාත් එක්ක හිටියා 6 දෙනෙක්. ඒ චන්ඩුකු BL කියලා හිටියා මගේ. එතකොට 8-man command. එයා අර මං කියපු ෆ්ලයිට් එකේ ඉස්සෙල්ලා ෆ්ලයිට් එකේදී වැටලා මැරුණා. එයා ඒ ෆ්ලයිට් එකේදී තමයි ගියේ. චන්ඩුක BL කියන මේ අපේ සාජන් මාක්මේ එයා නැතුණා ඒ ෆ්ලයිට් එකේදී. තව දෙනෙක් හිටියා. ඒ තව එකෙන් තව දෙන්නෙක් නැතුණා. සෝමරත්න කියලා එක්කෙනෙක් නැතුණා. අනිත් එක්ක නෑ නම් මතක නෑ මට. ළඟම ටාගට් අරි කමාරක් දුර නෑ. ඒ ටාගට් එක ගත්තේ දා ටාගට් දෙයක් තිබ්බා. ඒ දෙකක් ගත්තා ඒ වෙලේ. ඒක ඇත්තටම ඒක මෙහෙම අපි සුන්දර විදිහට කතා කරාට ඒක මේ මම ලැබපු ජීවිතයේ ඉතාමත්ම ධර්මම තප්පර පොඩි විනාඩි කිහිපය කියලා මම විශ්වාස කරනවා. අදටත් ඒ ෆීලින් එක කාටවත් කියලා කරන්න අමාරුයි. ඒක ෆීලින් එක ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසයේ වාර්තාගත කෙටිම
ඉලක්කපත. ඒ වගේම තවත් මතකයේ රැඳුණු ඉලක්කපත් ඇති. මම පුද්ගලව පාවිච්චි කරේ AIAW අවි ඒක ඉතාමත්ම මතන එක එංගලන්තෙන් මේ මේට අපිට ගෙනාව ඉතාමත්ම සාර්ථක ගිනි අවියක්. Accuracy and International AIAW කියන්නේ Arctic weather. ඒ වචන ටික මගේ මතකයේ හැටියට දැන් ගොඩක් මතක නැහැ ගොඩක් දේවල්. ඒකෙන් තමයි මම ගොඩක් පාවිච්චි කරේ රට වෙනුවෙන් වැඩ කරේ. පෙර කිව්වා සේම ඔබ ලාංකික ඉතිහාසයේ යුද ඉතිහාසයේ ස්නයිපර්වරුන් බිහි කළ ස්නයිපර්වරයෙක්. ඉතින් මේ ස්නයිපර්වරයෙකුගේ හැසිරීම රටාව හරි වෙනස්. මම 1990 තමයි මම ජොයින්ට් වුණේ කමාන්ඩර් රෙජිමෙන්තුවට. අපේ දොර දැක්කේ මේ කඳපාංගොඩ අපේ සීඔ එයා තමයි පළවෙනි ස්නයිපර් අපිත් එක්ක හිටපු. එතකොට අපි ස්නයිපර්ස්ලා නෙමෙයි අපි ආධුනිකව ඒගොල්ලන් අපි බලන් ඉන්න ඒගොල්ලන් තුවක්කු අරගෙන ඒක වෙනමම සිටුවේෂන් එකක් වෙනමම කණ්ඩායමක්. ආමිකට අවශ්‍යතාවයක් වුණා මේ ස්නයිපර්ස්ලා බී කරන්න ස්නයිපර්ස්ලා කියලා. ඊට පස්සේ වෙනමම ඊට පස්සේ තමයි ඇත්තටම දියතලාවේ ස්නයිපර් ට්‍රේනින් ස්කූල්යක් කියලා වෙනමම ස්කූල්යක් පටන් අරගෙන මෙම කරලා තියෙන්නේ. මම ඒකේ තුන්වෙනි කෝස් එකේ පළවෙනි කෝස් එක ඒගොල්ලන් කරා දෙවෙනි කෝස් එක කමාන්ඩෝ එස් විතරක් කරා. තුන්වෙනි කෝස් එක තමයි අපි හරියට මේ ඊට පස්සේ කරේ. ඒකේ කමාන්ඩෝ දෙන්නයි එස්එෆ් එක්කෙනා හිටිය අනිත් ඔක්කොම පිටවෙනුට. ඉතාමත්ම සාර්ථක පාඨමාලාවක්. අති දුෂ්කරයි පාඨමාලාව කමාන්ඩෝ කෝස් එක. මේ සමහර අය මේ ට්‍රයි කරා මේ කමාන්ඩෝ කෝස් එකද අමාරු ස්නයිපර් කෝස් එකද අමාරු කියන එක මේවා කරන්න. ඒ දෙක වෙනමම පාත් දෙක යන්නේ. ස්නයිපර් කෝස් එක ඉතාමත්ම සාර්ථක පාඨමාලාවක්. ඇත්තටම මේකේ ගොඩක් දේවල් ඒ දියතලාව ස්නයිපර් ස්කූල් එකේ ගොඩක් දේවල් උගන්වනවා හරියට කරගන්න. හරියට ඉතින් මේක ගොඩාක් අපි මං හිතන්නේ අවුරුද්දක විතර කාලයක් අපි කාලය ගත කරා ඒ පාඨමාලාවට. ගොඩක් වියදම් කරනවා ඒ පාඨමාලාවට එකයි ස්නයිපර් කෙනෙක් බිහි කරන්න. අවසාන යුද්ධයේදී තාමත්ම ලොකු මෙහෙවරක් ඉෂ්ට කරා ඒ ස්නයිපර්වරුන්. ඒක ගොඩක් සන්තෝෂයි මේ යුද්ධය ඉවර වෙන්න. ඒගොල්ලන් ගොඩක් මෙහෙවරක් කරා තනි පුද්ගලයෙක් විදිහට මේ මුළු ස්නයිපර් ස්කූල් එකක් ටීම් එකක් විදිහට. ඒගොල්ලන් තමයි ලෝකෙට ලංකාවට ස්නයිපර් බැජ් එකක් ආඩම්බරයෙන් පැරඳගෙන යන්න දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට. යම්කිසි ස්නයිපර් කෙනෙක් ක්‍රියාන්විත යුද්ධයක්දී අපි ඒක ඒ ක්‍රියාන්විතය අනුව ගොඩක් වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ ඇඳුම ජංගල් එකේ යනකොට අපි පාවිච්චි කරන වෙනම ගිලිගිට් කියලා කිට්ටයක් ඒක වෙනම පාවිච්චි කරනවා. අපි ඒකේ තියෙන බිල්ඩප් වල යනකොට එහෙම විදිහට පාවිච්චි කරනවා. ඒක මේ එක එක විදිහට ස්ථානය අනුව තමයි පාවිච්චි කරන්නේ. ඒ ස්නැපෝරයා තමයි ඒක හරියටම මේ දන්නේ. ඒ වැඩේට යන මිනිහා එයාට හම්බෙන ඕඩර්ස් මේ විදිහට තමයි අපි මේක කරන්න ඕනේ කියන එක. මේ පුද්ගලයා විසින් තමයි ඒක තීරණය කරන්නේ මේ විදිහට මේම කරනවා කියලා. ඉතින් ස්නයිපර් ගන්නකට අමතරව අනිවාර්යයෙන්ම තම පුද්ගලික පාවිච්චියට වෙනම ඒ ක්‍රියාවිදිය අනුව පිස්තෝලයක්ද මිනිුෂියක්ද K1 එකක්ද T56 එකක්ද ඒකේ එයා එතන ඉන්න කණ්ඩායම විසින් තමයි තීරණය කරන්නේ. අනිවාර්යයෙන්ම වෙන වෙපන් එකක් ඒගොල්ලන් අරන් යනවා. පොඩ පැති අවිය පොඩි අවියක් තමයි ගොඩක් කාලවලට එයාට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අරක ලෝන් වැපන්නයක්. ඊට අමතරව එයා අපි කියමු ස්නයිපර් ටාගට් ගන්න යන්නේ බඩි ෆයර් එක හෝ තනියෙන් හරි එහෙම ටාගට් ගන්න යනෝ නම් එයා සාමාන්‍ය ඇෂෝල් වැපන්නයක් වගේ අරන් යන්න සුදුසුයි කියලා තමයි එහෙම තිබ්බේ. ගොඩක් ස්නයිපර්වරු ගොඩක් දේවල් කරලා තියෙනවා. පුද්ගලිකව මම නෙමෙයි කියන්නේ මේ කියන්නේ ස්නයිපර්වරුන් ගැන. මං ගැන මේ කියන හැමෝකම මම නෙමෙයි. මම හිතරන්නේ මේ මේක කර ඒ ගොඩාක් කට්ටිය කරා. ඒක ඇත්තරම ස්තුතියි. ඒ ස්කූල් එක සහ අපේ කමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් තමයි ෆස්ට් ටයිම් ස්නයිපර්ස්ලා මේව කරේ බිහි කරේ. ඊට පස්සේ තමයි මං කියන දේ පැහැදිලි ස්නයිපර් ස්කූල් එකෙන් රටට ඒක දායාද කරා හරි ක්‍රමවලදී පාඨමාලාවක් ඉදිරි. දැන් ස්නයිපර් අවියෙන් ඔබගත් කෙටිම දුර අපිට මතක් කළා. ඒ වගේම ඔබට ඇති දිගු දුරක් ඔබගේ ඉලක්කපත ලබාගත් ඉලක්කයක්. අපි පාවිච්චි කරපු වැපන්නේ කිය අපිට මීටර් 800ක් කන්ෆර්ම් කරලා මීටර් 600 මීටර්ස් අපිට කන්ෆර්ම් කරලා හෙඩ්ෂොට් ගන්න පුළුවන්. කිලෝමීටරයක් 1 km අපිට අනිවාර්යයෙන්ම කිලින් සෝන් එකට අරගෙන ගහන්න පුළුවන් වැපන් එකෙන් ස්පර්ශයෙන් නැතුව. නමුත් එයාගේ දක්ෂතාවය අනුව වින්ඩ ෆෙක්ට් එක අනුව දක්ෂතාවය අනුව ඊට එහා ඉන්න එක්කෙනෙකුට උනත් මරණීය තුවාල ගෙන දෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු දක්ෂතාවයක්. ඒකට හේතුව අපි ඒක මම කොච්චර දුරට සාධාරණ දන්නේ නැහැ. මේක මෙහෙම කියන එක ගැන අපි ගමු. මේ අතේ ඔපරේෂන් එකක් කරනවා නම් මේ වෛද්‍යවරේ මේ අතේ නහර ඒ සියලුම දේවල් ශාම පුද්ගලයේ මේ එකයි
ආබාධිත අංග විකල ළමයෙක්ගේ තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් ඒ ඒ ඔපරේෂන් එක යාට සාර්ථකව කරගන්න පුළුවන් එයා ඒ කපන කොටනට දන්නවා මෙතන මේක තියෙනවා මේක තියෙනවා. නමුත් අර ස්නයිපර් වරේක් මං කියන්නේ මේ යාට වැඩි මෙයා ලොකුයි කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ස්නයිපර් වරේක් ටාගට් එකක් ගන්න යද්දී එයා ඒ ටාගට් එක ගන්න යද්දී ඒ ඒ වෙලාවට වෙදර් එෆෙක්ට් එක වෙනස් වෙනවා. බොහොම බලපානවා බින්ඩ් එෆෙක්ට් එකයි වෙදර් එෆෙක්ට් එකයි. ඒක හරි අමාරුයි. ඒක හරියටම 100%ක් මේ වෙලා තමන්ගේ පොසිෂන් තමන්ගේ ෆින්ගර් ඒ ගොඩක් දේවල් ඒ වෙඩි තබන උන් තමන්ගේ තුවක්කුවෙන් උණ්ඩයක් නිකුත් වෙනකොට අය නිකුත් වෙන ඒ හැම දෙම අංග සම්පූර්ණ වෙන්න ඕනේ ඒ උණ්ඩ ටාගට් එකට වදින්න. මං කියන දේ පැහැදිලි වුණාද මන් දන්නේ නැහැ. දැන් මම ඉස්සර නම් මං කොහොමද කතා කරගෙන යනවා දැන් මං ගොඩක් කාලෙක මේ කතා කරන්නේ ඔය සම්බන්ධ යුද බිමේදී අපි දුටුවා හැතැම් අවස්ථාවලදී T56 ගිනි අවියකට ත්‍රස්තවාදීන් ටෙලස්කෝප් එකක් භාවිත කරමින් මේ ස්නයිපර් ප්‍රහාර ඔවුන් දියත් කර තිබුණා. ඔය ඒක ඒක මෙහෙමයි වෙන්නේ. ඒක වෙන්නේ මේ දැන් උගන්වනකොට ඇවිල්ලා අපිට කියනවා එක කතාවක්. Every sniper is a marksman. But every marksman is not a sniper. හැම ස්නයිපර් කෙනෙක්ම හොඳ වෙඩිකරුවෙක්. නමුත් හැම වෙඩිකරුවම හොඳ ස්නයිපර් කෙනෙක් නෙමෙයි. කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඕනම ඕනම පිස්තෝලයකට ටෙලස්කෝප් එකක් හයි කරන්න පුළුවන්. ඔයගොල්ලන් දැකලා ඇති YouTube වල මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ටෙලස්කෝප් එකක් හයි කරලා වෙඩි තියන්න පුළුවන්. T56 එකටද ඕනම තුවක්කුවකටද ෂොට්ගන් එකකටද ටෙලස්කෝප් එකක් හයි කරලා වෙඩි තියන්න පුළුවන්. ස්නයිපර් කියන්නේ මේ ටෙලස්කෝප් එකකුයි තුවක්කුවකුයි නෙමෙයි. ඒ දෙහැදී ගොඩාක් දේවල් තියෙනවා. ස්නයිපර්ගේ අවුට්පුට් එක තමයි ටෙලස්කෝප් එකයි අවියයි කියලා මම හිතන්නේ. ඊට අමතරව ස්නයිපර් කෙනෙක් ගොඩාක් දේවල් තියෙනවා ඊට බෑග්ග්‍රවුන්ඩ් එකේ එතනට එන්න කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. එන ඕනම කෙනෙකුට පුළුවන් ටෙලස්කෝප් එකක් අයි කරලා වෙඩි තියන්න. නමුත් ඒ ස්නයිපර් කෙනෙක් වෙන්නේ නැහැ. ස්නයිපර් කෙනෙක් වෙඩි තිබ්බා නම් ඒක අනිවාර්යයෙන්ම හඳුනා ගන්න පුළුවන් දක්ෂ ස්නයිපර් කෙනෙකුට මෙයා මේක අනිවාර්යයෙන්ම ස්නයිපර් ෂොට් එකක් තමයි ගහලා තියෙන්නේ කියලා ඒ තස්තුවාදී ඉන්න දුර අපි ඉන්න තැන අපිට කොහොමද මේ මේ ටාගට් එක කොතනද වැදිලා තියෙනවද මම ඉස්සෙල්ලා කෝ හෙඩ් ෂොට්ද කොහෙද එහෙම කියලා අපිට ඒක සොයා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර විට බැරි වෙන්න පුළුවන්. ගොඩක් දුරට එම් පුළුවන් හැකියාවක් තියෙනවා. වෙනත් අවියක පතුරමක් සහ මේ ස්නයිපර් අවියට භාවිත කරන පතුරමක ක්‍රියාකාරීත්වය මොන වගේද? ඇසෝල් වෙපන් සහ අනිත් තුවක්කු වල මේ අවි ඔක්කොම මැෂින් වලින් තමයි මේ පතුරන් මේ වෙඩි බෙහෙත් පුරවන්නේ. අපි කියනවා මැෂින් ෆිලින් කියලා. පුරවලා මැෂින් වලින් තමයි හදන්නේ ගොඩක්. නමුත් ස්නයිපර් වලට තියෙනවා ස්නයිපර් ගන් එකක් ගත්තොත් අපි කියමු මේ X කියන ස්නයිපර් ගන්න එකට ඒකට මෙන පතුරන් තියෙනවා X කියන පතුරන්. මේ ගන්න එකෙන් වෙලි තියන්නේ මේ පතුරන් වල විතරයි. ඒක සාර්ථකත්වයට යන්න පුළුවන් ක්‍රමයයි ඒක එහෙ ටෙස්ට් කරලා ඔක්කොම කරලා. ස්නයිපර් පතුරම මේ ඇවිල්ලා හෑන්ඩ් ෆිලින් කරන්නේ. ඔක්කොම අතේ තමයි ඒව හදන්නේ. ඒක මේ මැෂින් ෆිලින් කරන්නේ නැහැ. ෆින්ලන්තේ තමයි ඒක ගොඩක් මේ පතුරන් හදන්නේ. ඒක නිර්වද්‍යතාවයේ වැඩි කිරීමට තමයි ඒ කරන්නේ. ග්‍රේන්ස් වලින් තමයි ඒක මනින්නේ. මේ බර ඒ උපරිම 100%ක් නිර්වද්‍යතාවයේ කරලා තමයි ඒ එන්නේ. ඒ හින්දා හැම ඕනම ස්නයිප් ගන්නකොට ඒ ඒ ඒ පතුරන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කැලිපර් එකේ තියෙන පතුරන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සාර්ථකත්වය වැඩි කරගන්න ඒ ස්නයිප් ගන්නකට ඒ ලොට් එක අපි කියනවා ඒ ලොට් එකෙන් ඒ ඒ ඒ ලොට් පතුරන් ඒකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට එයාට පුළුවන් ඒක සාර්ථකත්වයක් ලබා ගන්න. අපි දකිනවා ඇමරිකානු සිනමාව තුළ ස්නයිපර්වරෙක් ස්නයිපර්වරෙක් ටාගට් කරනවා. ඒකට අපි කියනවා කවුන්ටර් ස්නයිපින් කියලා. එහෙම කරපුවා ඒ කමාන්ඩර් රෙජිමෙන්තුවේ ඉන්නවා. කවුන්ටර් ස්නයිපින් කරපුවා ඒ. ඒක හරි අමාරු කාර්යයක්. ඒ අවස්ථාව මට හම්බ වුණේ නැහැ. මොකද ඒක මට 100%ක් කන්ෆර්මේෂන් කරන්න බෑ. නමුත් කරපුවා ඉන්නවා. රණකාමී රණශූර ගෝලයන් රසක් ඔබ බිහි කරනවා. ඒ අතර අපි කතාබහට ලක් කළ ඉතිහාසගත රණවිරුවා. එහෙම කියන්නේ මගේ වැඩසටහනට ඔහු ඉතිහාසගත වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය සබලෙක් ලංකාව තුළ සංවාදයකට එක්වෙමින් මිලියන ගණනක් නැරඹූ එකම වැඩසටහන. කැස්ට්‍රෝගේ වැඩසටහන. ඔහුත් ඔබගේ ගෝලේ. ඇත්තටම මේ තමත්ම දක්ෂ සබලෙක් මුලින්ම තෝරගත්තේ යම් කිසි තැනක පොඩි ටාගට් එකක් දීලා මේක වෙඩිතිලා අපි තරඟ වෙඩි තැබීමකට තෝරගත්ත සබලුන් සංඛ්‍යාවකින් මම පුද්ගලිකව තෝරගත්තේ එයයි තව දෙන්නේ තුන් දෙනෙක් තෝරගත්තා එයා එක්කෙනෙක්. මම සන්තෝෂ වෙනවා මේ එයා වගේ ගොඩක් මේ අද්දගෙන් ගොඩාක් දහස් සංඛ්‍යාව සබලුන්
ට්‍රේනිං කරා ස්නයිපවරුම්ම විතරන්න මේ දක්ෂ වැඩිකරුවන් බී කරා ඇසෝල්මන්වරුන් බී කරා. ඉතින් මගේ ඉතාමත්ම හම්බු සිදුවීමකින් තමයි මං වෙඩි තිබීමට ආවේ. ජනකරිටිකවල මහත්මයා කියපු එක වචනකින් තමයි මම මේ ආවේ. ඒ වගේම සුජිත් ජයසේකර මහත්මයා කියන එක වචනකින් තමයි මම මේ අද මෙතන ඉන්නේ. එක දවසක් එයා ට්‍රේනිං කරද්දි මම ඉල්ලුවා සර් මටත් දෙන්නකෝ තුවක්කෙන් ෂොට් එකක් වෙඩි තියන්න කියලා. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ. එයා මට එදා දුන්නා එක ලැක්සිල්ලවත් වෙඩි තියන්න කියලා. ඒ ෂොට් එකෙන් තමයි මම ආවේ. ජනාධිපති සම්මානත් මට හම්බුණා වෙඩි තැබීමේදී. ඒ වගේම ඉතාමත්ම තරග වෙඩි තැබීම්වලදී සාර්ථක ප්‍රතිඵල පළවෙනියා දෙවෙනියා ගොඩක් පළවෙනියා වෙලා තියෙනවා ලංකාවේ. අවුරුදු කීපයක්ම චැම්පියන් වෙලා තියෙනවා. ඒකේ ආරම්භය කරන ටිටිකාපොල ඒකට යැව්වේ මාව සුජිත් මගේ ඕසි සුජිත් ජයසේකර මහත්මයා කර්නල් සුජිත් ජයසේකර මහත්මයා ඉතාමත්ම නිහතමානී මේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි කිව්වේ ඔයා යන්න මගේ අය ගුරුප්පය. එයාට තිබ්බ මාව යවන්න නැතු වෙලා වෙන කෙනෙක් යවන්න. එයා තමයි ඒකේ පාලනය කරන්නේ. නෑ එයා මාව විශ්වාසය කරා ඔයා යන්න කියලා. මං ඊටස් මම ගිහිල්ලා මම ට්‍රේනිං වුණා. ට්‍රේනිං වෙන ගමනුත් එයා මං ගැන බැලුවා. රේන්ජ් එකට ඇවිල්ලා බැලුවා මාව පුද්ගලික දැන් කොහොමද තත්ත්වේ කියලා. මංකුව හොඳයි සර් කරගෙන යනවා කියලා. එදා 1993 බොහොම පොඩි සෙබලෙක් ලාංස්කෝපලරේ මං 93 සාලිපුර පළවෙනි වෙඩි තැබීමේ තරගෙදී ලංකාවෙම පළවෙනියා වුණා. එදා ඊටසේ මම ඒකේ ගොඩක් සන්තෝෂ වුණා. ඒක ගෞරවය ඇත්තරම සුජිත් ජයසේකර මහත්මයාටයි ලිටිකාපල මහත්මයාටයි මම ලබා දෙනවා. ගොඩක් ඒ දෙන්න මා විශ්වාස කරලා තමයි දැම්මේ. ඉතින් මං ඒ විශ්වාසයේ මං අදටත් හිතනවා කඩදරේ කියලා. ඉතින් කැස්ට්‍රෝ ඇවිල්ලා ඉතාමත්ම දක්ෂ සෙබලෙක් දක්ෂ ස්නැපරෙක්. මං සන්තෝෂන ඒ වගේ සෙබලුන් මේ රටට බී කරන්න මං දායක වෙච්චෙක් ගැන. ඔබගේ නික්නේම් එක බ්‍රාන්ස් මෙහි අර්ථයක් තිබෙනවද? ඔව් මේක තියෙන අර්ථයක් නැත්තනේ. මේක අපි දැන් මම මගේ ගෙවල් රත්මලානේ කොළඹ ප්‍රදේශයෙන් හමුදාවට යන ප්‍රමාණය අඩුයි ගොඩක්. ඒ දවස්වල ගොඩක් පිටගම් පළාත්වලින් තමයි ගොඩක් එන්නේ. මම කොළඹට ළඟ. මම ඉතින් කොරත් කරන්නේ මේ අර අපි කතාවෙන් කියන ගල්ලාඳ වැඩක් කරනවා වැඩ තමයි. ඉතින් මං ඕවා කරලා ඉතින් මේ මාට්ටු වෙලා සව් වෙලා එක එක ඉතින් මට මාර බ්‍රන්ත වැඩ තමයි කරන්න කියන එක කරලි වෙලා පස්සේ නික්නේම් එක බ්‍රාන්ස් කියන එකට වැටුණා. ඊටස් තමයි බ්‍රාන්ස් කියලා නික්නේම් වැටුණා. ඉතින් අර සාර්ථකව කරනවා ඕන වැඩක් සාර්ථකව කරනවා. ඒක හොඳින්ද නරකින්ද කියන එක නෙමේ, ක්‍රමයේද අදාළ නෙමේ, අවුට්පුට් එක මේක නම් ඒක කරලා තමයි පස්සට ආවේ. ඉතින් ඒකට බ්‍රාන්ස් කියන නම වැටුණා ඒකෙන්. ඔබේ පසු කාලන ගෝලෙත් තමයි ගල්ටා. ගල්ටත් ඔබ හා සමානව ගල් ආන්දගේ වැඩ කරලා තියෙනවා. ඔව් ඇත්තටම ඉතාමත්ම අර සුන්දර සෙබලෙක් මට මේ යුදමුදා ජීවිතය හම්බෙච්ච අර සුන්දරයි පොඩි ද ෆිට්නස් සෙබලේ ඩිසිප්ලින් හොඳයි. ඔය කියන දේවල් ඔක්කොම කරනවා. නමුත් අපිට හරි ආදරේ යුද වීරයෙක්. පැහැදිලිවම කිසිම කෙනෙක් නොදන්න යුද වීරයෝ අද ගෙවල්වල පොඩි වැඩක් කරගෙන ඉතාමත්ම සතුටෙන් සනීපෙන් කිසිම පුද්ගලයෙක්ගේ ගමේ අර මේ කවුරුත් දන්නේ නැතුව අති දක්ෂ සේවය කරපු සෙබලු ගොඩාක් ගෙවල්වල ඉන්නවා. සන්තෝෂයි ඒගොල්ලන් අදටත් අපිත් එක්ක සම්බන්ධකම් තියෙනවා කතා කරනවා. ඒගොල්ලන් යුද වීරයෝ. පැහැදිලිවම ඒගොල්ලන් වීරයෝ. මේ රට බේරුණේ ඒ සියලු දෙනාගේ දායකත්වය මත. නායකින් මඟ පෙන්නනවා. සාමාන්‍ය සෙබළුන් මේ රට සුරකීම සඳහා තමන්ගේ පණ දෙවනි කොට ඉදිරියට යනවා. අපේ වැඩසටහනේ එක අරමුණක් තමයි මේ සටන් වැදුණු සාමාන්‍ය සෙබලාව ජනගත කිරීම. ගොඩක් රට යුද්ධ වෙලා තියෙනවා. වියට්නාම් යුද්ධේ මේ සුප්‍රකට යුද්ධ වෙලා තියෙනවා. ඒ කිසිම රටක යුද්ධේ ගොඩක් සෙබළු ගැන ලියවෙලා නැහැ. මම දැන් මම ගොඩක් පොත් කියවල නැතුණාට මම අද මේ දන්න දේවල් සොයා මගේ තොරතුරු අනුව ඒකේ ලියවෙලා තියෙන්නේ බොහොම සුළු සංඛ්‍යාවක්. අදටත් අපි දන්නේ ඒ විදිහට මේ හැමදෙයක්ම. මම බලපු ෆිල්ම් එකක් තියෙනවා මේ ට්‍රොයි කියලා දක්ෂ රණකාමියෙක්. එයා වෙනම ටීම් එකක් හදන් ඉන්නවා. ඒ ෆිල්ම් එක නම ට්‍රොයි. දක්ෂම ටීම් එක. අනිත් සෙබළු සමග ගත්තම දක්ෂම ටීම්. ඒගොල්ලන් යුද්ධ කරනවා මේම කරනවා. එයා වෙනම. නමුත් එයාට හම්බෙන ඒකේ ප්ලේස් එක ඌයින් කපලම දාන්නම ට්‍රයි කරනවා. බොහොම සුළු සංඛ්‍යාවකගේ නම් තමයි උඩ තියෙන්නේ. නමුත් ඊට අමතරව දහස් සංඛ්‍යාවක වැඩ කොටසක් සිද්ධ වෙලා තියෙනවා.
ප්‍රබල වෙඩික්කරුවන් ස්නයිපර්වරුන් ඔබ අතින් බිහි වෙනවා. ඒ වගේම 2012 වර්ෂයේදී තමයි ඔබ විශ්‍රාම ගන්නෙ. මානුෂීය මෙහෙයුමටත් දායකත්වය ලබා දෙනවා. රණවීරුවා පිළිබඳව රටේ මතය ඇතැම් විට දුර්මතයක් ඇතැම් කොට්ටාශවල නිර්මාණය වෙමින් තිබුණා. ඒ කියන්නේ මොකද්ද අදහස? ඉතාමත්ම බිහිසුණු ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විනාශ කරපු හමුදාවක්. ඒක මිනිසුන් ගෞරවණීය ලෙස තමයි රණවීරුවෙක් ලෙස ඒගොල්ලන්ව නම් කරේ. ඒක එවකට ඒ ඉවර වෙ මේක කාටත් කරන්න බැහැ කියපු දෙයක්. ඒක සියලුම දෙනා අපිට බත් පාර්සලේ හදපු කුස්සියේ ඉඳලා බත් පාර්සලේ හදපු පුද්ගලයා පවා මේකට දායක වෙලා තියෙනවා. ඒක බොහොම සන්තෝසයි. ඊට පස්සේ එන මේ දැන් නිව් ජෙනරේෂන් එකේදී ඒගොල්ලන් ගොඩක් වෙලාවට දැකලා නැහැ මේ සිටුවේ. මේකට මූණ දීලා නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මායි වයිෆුයි බබාලා දෙන්නයි ගමනක් යද්දී ඒ කාලේ වාහන දෙක ගිහිල්ලා තියෙනවා. මොකද බස් මේ වට මේ බෝම්බ දෙදිනවා. එවැනි වාතාවරණයක් නිම කරේ මේ සියලු දෙනාගේ දායකත්වයෙන් ඇතුළුව. දැන් ඉන්න ගොඩක් අය ඒක පුද්ගලික විඳලා නැහැ. ඒගොල්ලන්ට ඒක එච්චර දැනීමක් නැහැ. මගේ මතය හරියට ඒක දැනීමක් නැහැ. ෆීලින් එක ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. කීප දෙනෙක් පමණක්. ඔව් කීප දෙනෙක් පමණක් එහෙම දැනෙන්නේ නැහැ. ඒ එහෙම දැනෙන්නේ නැති හින්දා තමයි අපි ඔය සමාජ මාධ්‍යවල මේ දැන් ඔය පහුගිය කාලයේ වෙච්ච සිදුවීම් වල විවිධ දේවල් විවිධ අදහස් ඒගොල්ලන් හුවමාරු කරගන්නවා. නමුත් ඒගොල්ලන්ට මම හිතනවා වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඒවා දැන හරියටම අධ්‍යයනය කරොත් දැනගන්න පුළුවන් මොකද්ද මේ සොල්දාදුව කරපු දේවල් මේ ලාදා භුක්ති විඳින්නේ. අපි යුද්ධේ ඉවරලා මේ යුද්ධේ ඉවර වෙලා මුළු ශ්‍රී ලංක සමස්ත යුදාමුදාම යුදාමුදාව පොලිසිය ග්‍රාම ආරක්ෂකයෝ සියලුම සිවිල් ආරක්ෂකයෝ සියලු දෙනාම එකතු වෙලා මේ කරපු දේ ඇවිල්ලා අද අපි විශ්‍රාම්සුවේ භුක්ති විඳිනවා. සියලුම දෙනා ඉතාමත්ම සන්තෝෂයි. මිනිස්සු තම තමන්ගේ වැඩ වෙලා මේ එක එක දියුණුවෙන් දියුණුවටපත් වෙන්න වැඩ කරන එක සම්බන්ධව මට මතකයි අපි යුද්ධ කාලයේදී අපිට සමහර සිවිල් අපේ ජනතාව අපේම ජනතාව අපිට ඒවල අපිට එක එක ටෑගි භෝග ඒ කියන්නේ උදාහරණක ඩොනේෂන් සබන් වතුර ඒ දේවල් අපිට දීලා තිබ්බා. ඒ දේවල් අපිට හම්බුණා. සමහර විට ඒ සුන්දර අත්දැකීම් ඒ කාලේ අපේ තරුණ කාලේ සුන්දර අත්දැකීම් තිබ්බා. ඒ සබන් කෑලිවල ඒක ඒ ළමයි ගෑන් ළමයින්ගේ ඇඩ්‍රස් පවා එවල තිබ්බා. ඒවා සමහර සෙබළු එකතු කරලා ඒගොල්ලන්ට ලිපි ලේඛන පවා ලිව්වා ලියලා සමහර මේ සම්බන්ධතාවයන් හිතන් ගොඩනගාගෙන ඒගොල්ලන් සමහර අය සමහර කසාදත් බැඳලා තිනවා. ඉතින් ඒක හරි සන්තෝසයි. ඒ කොයි වෙලාවදවත් ඒ කාලේ දැන් මේ කාලේ මෙහෙ නොවුනට ඒ කාලේ කිසිම දවසක කිසිම සිවිල් සිවිල් මිනිස්සේ අපිව කොතනකදුවත් අමතක කරේ නැහැ. බස් එක නැග්ගත් යන හැම තැනටම අපිව අපිට ප්‍රමුඛතාවය දීලා සැලකුවා. එකට බොහොම ස්තුතියි. ජීවමාන යුදබිමේ ජීවත්වුණු චරිතයක්. වීරත්වය එලෙසම ඔබගේ හිත තුළ ගත තුළ රැඳී තිබුණා. ඒ වගේම විශ්‍රාම දෙවියත් අද හරිම ආදරෙන් ලෙංගතුකමින් ගත කරනවා. දැන් විශ්‍රාම ගියයි කියලා නැහැ. තවමත් රාජකාරිය නිරත වෙලා සිටිනවා. මම විශ්‍රාම ගියන් පස්සේ අපිට මගේ සමකාලීනව හිටපු අය ගොඩක් පිටරටවල වලට ගියා. ඉරාකේ ඇෆ්ගනිස්තාන් වගේ වලට මට ලොකු ආරාධනාවක් හම්බුණා එහෙට එන්න. මොකද සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි දැනුම පුළුවන්. එහෙනම් එහෙටි මට හොඳ ප්ලේස් එකක් ගන්න පුළුවන් කියලා මට ආරාධනාවක් හම්බුණා මගේ බැජ් එකේ ඇගෙන්. මම ඒක ප්‍රතික්ෂේප කරා. මට අවස්ථාවක් තිබ්බා පවුලත් එක්ක ජීවත් වෙන්න. එහෙනම් මම යුදබේමේදීත් අවුරුදු 22ක් මේ රාජකාරී කරලා ආවන් පස්සේ මේ මට නැවතත් ඉරාකේ වගේ තැනකට ගියොත් මම ගෙදරින් අයින් වෙනවා. පවුලෙන් අයින් වෙන හින්දා මම ඒකට කැමැත්තක් වුණේ නැහැ. ඒක මගේ වාසනාවට මම සම්බන්ධ වුණා සංචාරක ව්‍යාපාරයට. ඇත්තටම ඒ සංචාරක ව්‍යාපාරයේ හිටපු ගයන් කියලා මගේ අපි ගෙවල් ළඟ මල්ලි කෙනෙක්ගෙන් තමයි මම මූලික අවතීර්ණ වුණේ. මම සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධ කිසිම දෙයක් නොදන්න පුද්ගලී මම සම්බන්ධ වෙලා වැඩ කරන්නේ සංචාරක ආයතන ජෙට්ටින් ආයතනය. අද මම අවුරුදු දැන් 10කට වැඩිය කාලයක් එක දිගටම සේවය කරා. ඊට පස්සේ මම ලංකාව ගැන දැක්කා. ලංකාව අපි ලංකාවේ ජීවත් වුණාට අපි දැක්කේ නැහැ. අපි හිටියේ ඉතාමත්ම පොඩි රාමුවක හිටියේ. නමුත් සංචාරක ව්‍යාපාරය මගින් දැක්කා විදේශ රටවල විදේශිකයන් සම්බන්ධ එක්ක එකතු වෙලා ඉතාමත්ම සුන්දර ජීවිතයක් ගත කරා. ඒකෙන් මම ගොඩාක්ම සතුටු වෙනවා ඒ ව්‍යාපාරයට සම්බන්ධ වීම ගැන. ජීවමාන රණවිරුවෙක්ව හදන්නට
රණකාමිත්වය වීරත්වය පොවන්නට ගුරුහරුකම් දුන් රණවිරුවෙක්. අපිට ජීවත්වන්නට ජීවයක් ලබාදුන් රණවිරුවෙක්. අද සුන්දරව සුන්දර පරිසරයක අද විශ්‍රාම සුවෙන් කාලය ගත කරනවා. ඒවගේම ඔබගේ ඉදිරි කාල පරිච්ඡේදයත් වර්ණවත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ඔබගේ නිවසෙන් අපි සමුගෙන යනවා. බොහොම ස්තුතියි. ස්තුතියි සංජීව.